දැයි හැම දිනාටම කෙරුවන් තරණයි අපි හූස්ටන් බෞද්ධ විහාරස්ථානයේ දින පහක් මුළුල්ලේ පවත්වාගෙන ආපු ඒ භාවනා වැඩමුළුවේ අවසාන දවස පස්වෙනි දවසේ අද මේ පින්වතුන් ඒ වැඩසටහන අවසන් කරනවා. නිවෙස් බලා අද යන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ වැඩසටහන් මාලාව තුළ අපි බලාපොරොත්තු වුණේ තමන්ට පහසුවෙන් කොහේ ජීවත් වුණත් නිවසේ කටයුතු කරන ගෘහස්ථ කටයුතු කරන ගමන් රැකී රක්ෂා කරන ගමන් පුහුණු කරන්න පුළුවන් භාවනාවක් හඳුන්වා දෙන්නයි. එය සක්මන් භාවනාව, සතිපට්ඨාන භාවනාව. දැන් ඒක පුරුදු කරන විදිහ, ඒකට අවශ්‍ය කරන උපදේශ නැත්නම් කමඨහන් කියන ඒවා අපි හැකිතරම් දුරට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම මේ භාවනාවක් බුදුහාමුදුරු දේශනා කරපු සතිපට්ඨාන අනිකුත් සියලු භාවනා වගේම සමාධි හා ප්‍රඥාව ශික්ෂා දෙකම වැඩෙන එක. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වැඩෙන භාවනාවක්. දැන් ඊයේ මතක් කරලා දුන්නා අපි සතිපට්ඨාන භාවනාවක් වැඩීමේදී අනිකුත් පින්කම් වලට වැඩිය සුවිශේෂී ධර්මතාවයක් තියෙන ප්‍රඥා ශික්ෂාව තුළ බුදුහාමුදුරන්ගේ ඒ සුවිශේෂී භාවය තමයි සත්‍තිස් බෝධිපාක්ෂිය ධර්ම වැඩීම. දැන් සත්‍තිස් බෝධිපාක්ෂිය ධර්ම වැඩෙන භාවනාවක් මේක. එතනින් ගියාම අපි මේ වෙනකොට කතා කරලා පෙන්නුවා, ධර්මානුකූලව පෙන්නුවා. මේ භාවනාවක් වඩන්න ගියාම බාධක හතුරෝ ඉන්නවා. දැන් කාමාවචර කුසලයක් කරන්න ගියාම සමහර විට හතුරු නොවන අය, දැන් කාමාවචර කුසල කියන්නේ සීල් රකින්නවා, වතාවත් කරනවා, ඒ වගේම පූජා පවත්වනවා, වන්දනාමාන කරනවා, එතකොට දානමාන දෙනවා විවිධාකාරයේ. මේ වේදි හතුරු වෙන්නේ නැති අය ඉන්නවා. ඒ කියන්නේ ලොකු හතුරුකමක් කරන්නේ පංච නීවරණ. විශාල ලෙස හතුරුකමක් කරන්නේ. මොකද නීවරණ කියන්නේ කාමයේ එක්ක බැඳිච්ච දෙයක්. කාම ලෝකේ පමණ, කාම ලෝකේ ජීවත් වෙන සත්තු ළඟ පමණක් තියෙන දෙයක්. කාමාවචර කුසලයටත් එතකොට කාම ලෝකේ තියෙන දෙයක්. එහෙම නිසා වෙන්නේ මේ නීවරණ වල ලොකුම හානියක්, ලොකුම හතුරුකමක් කරන්නේ කාමාවචර කුසලයට. ඒ කියන්නේ හතුරුකමක් නැහැ කියන එක නෙමෙයි, මහා විශාල ලෙස ඉන්නේ ඒකට බලපෑම් කරන්නේ. නමුත් කාමාවචර කුසලයක් කිරීම නෙමෙයි භාවනාව. මොන භාවනාවක් වුණත්, මොන ආගමක වුණත් භාවනාව කියන්නේ ආමිෂ පින්කමක් නෙමෙයි, සීල් රැකීමක් විතරක් නෙමෙයි, ඊට එහා ගිය දෙයක්. කැම් භාවනාවකින් වෙන්න ඕනේ දේ මම පැහැදිලි කරා. වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට නම් ඒක තමයි සියලුම ආගම් වල තියෙන භාවනා කියන මේ අර්ථය. අර සංකල්පනාවල තියෙන අකුසල් අභිජ්ජා දෝමනස්ස නැත්නම් අභිජ්ජා ව්‍යාපාද දෙක යටපත් කිරීමයි. ඔය කෘත්‍ය කරන දේ විතරයි භාවනාව. එතකොට මේ භාවනාවක් කරනකොට ලොකුවට හතුරුකම් කරන්න එන්නේ සමත භාවනාවක් වෙන්නත් පුළුවන්. මේක ආරම්භයේදී විපස්සනාවක් වෙන්න පුළුවන්. ලොකුවට අර ආමිෂ පින්කමේදී දරුණු ලෙස හතුරුකම් නොකරපු තමන් ළඟම ඉන්න පංච නීවරණ හතුරු වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්ෂච, විචිකිච්ඡා. ඒක ඇත්තද කියලා බලන්න. දැන් මේ පින්වතුන් තාලෙට සාදුවේ කියා හොඳ පූජාවක් තියෙනකොට
නිදිමත තීන මිද්දේ හතුරෙක් වෙනවද? කවදා ඒ තැන්වලද දැන් කටින පෙරහැරේ සාදුගේ කිය යනකොට නිදිමත හැදෙනවද? නෑ. භාවනා කරන්න කියන නිදිමත හැදෙනවා. නින්ද යනවා. වැඩි වැඩි. ඒ කියන්නේ මොකද්ද මේ? තීන මිද්දේ කියන නීවරණය වුණත් හතුරුකම් කරන්නේ භාවනාවටයි. ආමිෂ පින්කම් වලට හතුරුකම් කරන්නේ නැහැ කියලා. එහෙමනම් මේ පංච නීවරණ මොනවද කියලා අපි කතා කරලා දුන්නා. එවන් දරුණු කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේවල් යටපත් වෙනකොට තීන මිද්දේට බලේන විදිහ පැහැදිලි කරා. එතකොට ඔය කමටහනිනුත් නීවරණ යටපත් කරගෙන ගිය හැකි. හැබැයි ඔය දීපු කමටහන තමන්ගේ පඬිතකම බිමින් තියලා මෝඩෙක් වගේ කරනවා. මේ කමටහන් වල ඇති එහෙම. මොකද පඬිතකම් තියෙන්නේ කාම ලෝකයේ. පඬිතකම කාමාවචරයි. පඬිතකමින් බිහි වෙන්නේ මිනිස්සයෝ. පඬිත වෙච්ච බ්‍රාහ්මියෝ නෑ. සමාධිය තුල පඬිතකම නෑ. සමාධිය කියන්නේ පඬිතකම ශූන්‍ය වෙලා ලැබෙන ඵලයක්. ඒක හිඳ තමයි පඬිතකම භාවනාවට අවශ්‍ය එකක් නෙමෙයි. ඒ නිසාවෙන් තමයි අර උපදේශ තියෙන්නේ මෝඩය වගේ කරන්න. කැමතිනම් කරන්න නැත්නම් පඬිතකමින් කරොත් ඵලක් ගන්න බෑ. නීවරණ එක රජ කරනවා. මොකද පඬිතකම හදන්න උදව් වුණේ පංච නීවරණ. නීවරණ තියෙන තැනක තමයි පඬිතුයෝ ඉන්නේ. මේ ලෝකේ නීවරණ තියෙන තැනක විතරයි පඬිතුයෝ ඉන්නේ. ඒක ධර්මානුකූලව ඉගෙන ගන්න ඕනේ. ඕවා දන්නේ නැත්නම් තමන් භාවනා කරලා මුලාවටපත් වෙනවා. අර නීවරණ වලින් හදන ප්‍රතිඵලයම භාවනාවේ ප්‍රතිඵල වෙනවා. දැන් ඒ ටිකත් අපි එතකොට කියා දුන්නා. ඊට වැඩිය දැන් ඊයේ දවසේ මම අද දවසේම උදේවරුේ කියා දුන්නා මේ ප්‍රඥා ශික්ෂාවටත් බලපාන සමාධි ශික්ෂාවටත් බලපාන ප්‍රබල ධර්මතා ටික බුදුහාමුදුරුව අවබෝධ කරගෙන තියෙනවා. දැන් ප්‍රඥා ශික්ෂාව තුල වැඩෙන ධර්මතා බෝධිපාක්ෂික ධර්ම. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේවා බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ප්‍රඥා ශික්ෂාව තුල වැඩෙන දේවල්. බෝධිපාක්ෂික ධර්ම කාටවත් මේ නිකන් කතා කරලා සාකච්ඡා කරලා ඉගෙනගෙන ගන්න බෑ. අර උගච්චම් වගේ එකක් නෙමෙයි ඒක. පුහුණුවෙන් ලැබෙන්න ඕනි දෙයක්. පුහුණු ඔය සතිපට්ඨාන භාවනාව පුහුණු වීමේදී පමණක් තමා තුළට ළඟා වෙන දෙයක්. පුහුණු කාලයේදී විතරයි ඒක දී. පුහුණු කාලයේදී විතරයි. ඊට පස්සේ පුහුණු නැත්නම් අර බෝධිපාක්ෂික ධර්ම ඒ ටික නෑ. ආය හැබැයි ආය පුහුණු වෙනකොට ඉක්මනින් ඒක ගන්න පුළුවන් හැකියාව එන්න වැඩි වෙනවා. පුහුණුවේ හැටි එහෙම. මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කරුණු ටික අපි නම් වශයෙන් මතක් කරා. දැන් මේ පින්වතුන්ට ඒක හොඳටම පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. මොකද මේ දැන් අවසාන දවස. නමුත් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන හුඟක් විස්තර මේ පින්වතුන්ටම අපේ අර වෙබ් පිටුවේ medamawatha.lk කියන වෙබ් පිටුවට ගියා. එහෙම නැත්නම් ඒ බණ දාලා තියෙන මෙදමාවත කියන YouTube එකට ගියා. ඒවැ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන විතරක් බණ දේශනා 10 15 කරපුවත් ඇති. ඉතින් ඒක හින්දා ඒ ටික එකකින් බලාගන්න. ඒත් එක්කම මතක් කරන්න ඕනේ දැන් අර මුලදී ප්‍රශ්නෙකුත් ඇහුවා සතිපට්ඨාන ඥානිසංස. ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේම දේශනා කරලා තිනවා බුදුහාමුදුරුව ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දොමනස්සානං අට්ඨංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍තික්‍රියාය කියලා මේ සතිපට්ඨානයේ වැඩිමේ ආනිසංස හතක් ගැන. අවසාන ආනිසංසයේ විදිහටයි නිවන තියෙන්නේ.
එහෙනම් නිවනට මෙහා ලෞකිකයන් තමන්ට තේරෙන මේ නිවන කියන එක තමන්ට තේරෙනවා කියන එක උපාසක අම්මලා මේ වර්තමානයේ හදපු එක. නිවන තේරිච්ච උපාසක අම්මලා ඉන්නවා ලංකාවෙත් ඉන්නවා ඒ රටවල තැටි. නිවන කියන්නේ පුද්ගලයෙකුට තේරෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම නිවන් දැක්කා කියලා පුද්ගලයෙක් කියනවා නම් එයා විතර බොරුකාරයෙක්, ධර්මානුකූල වෙන කොහෙවත් ඉන්න බෑ. මේක හින්න මෙතන ධර්මයේ ගැඹුරුයි. මොකද බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන සත්පුද්ගල භාවයේ අතුරුදහන් වෙන තැනක තියෙන එක. නාකේනාට උපාසක උපාසිකා හො නිවන් දකින්නේ මම නිවන් දැකලා. එගින් හින්දා මේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙනකොට තමන් තුළ තමන්ට වැදගත්ම දේ තමයි නැති වෙන්නේ. සත්පුද්ගල භාවය. සත්පුද්ගල භාවය කියන්නේ මමත්වය, ආත්මය. එතන අනාත්ම ගුණයට එන්නේ. ඉතින් ඒ විදිහේ ධර්මයේ ඉගෙන ගන්න පුළුවන් ශ්‍රාවකයෙකුට ඉගෙන ගත්තද නැද්ද කියන එක මෙතන ප්‍රශ්නයක් නෑ. කමටහන් වැඩුවාම යන්නේ තෙන්ටයි. ඒකෙහිඳ මේ ධර්මයේ මේ ශාසනය තුල කල්පනා කරලා බලන්න, මේ ශාසනය තුල සංසාර විමුක්තිය ගත්ත ශ්‍රාවකයෙ දිහා අතීතයේ අපි හෙව්වොත් කවුරු හරි පරේක්ෂණයක් කරොත් වැඩියෙන්ම නිවන් දැකලා තියෙන්නේ මල පොතේ අකුරක්වත් බැරි අය. ඒ වුණාට වර්තමානයේ ඉන්න උපාසක පණ්ඩිත උපාසක උපාසිකාව හිතාගෙන ඉන්නකෝ. නිවන් දකින්න අත්‍යවශ්‍ය කාරණේ උගච්චම්. ඒක මේ 21 වෙනි ඉරියව්වේ බෞද්ධ හදපු බොරුවක් බව හැදී. ඒ තම තමන් මෙච්චර කාල හදාගත්තේ මතවාදයක්. මෙන්න මේ තමයි මාර්ය. මේ මාරපාක්ෂික ධර්ම ටික තමයි මේ දින අර බෝධිපාක්ෂික ධර්ම වලට විරුද්ධ වෙන්නේ අය. ඔය පරේසන තුෂ්ණාව කියන මාර්යාගේ හඬයි. ඉතින් මේ හඬ අවදි කරගෙන සාර්ථක සතිපට්ඨාන කමටහනක් වඩන්න බෑ. ඒක නිසා වෙන තමන් ඕනතරම් දේවල් ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන ඒක ජීවත් වෙන්න යොදා ගන්න. ජීවත් වෙන්න කියන්නේ බඩගෝස්තරයට යොදා ගන්න, රැකියාවට යොදා ගන්න, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්නු ගත්තම යොදා ගන්න එපා. වැඩක් නෑ. මොකද උගච්චම් හදන්න උදව් උනේ පංච නීවරණ. උගච්චම් හදන්න උදව් උනේ මාරපාක්ෂික ධර්ම 10. දැන් සතිපට්ඨානේ වැඩිමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නීවරණයටපත් වීම. නීවරණ අවබෝධය. එතකොට අර පැහැදිලි කරපු මාරපාක්ෂික ධර්ම යටපත් කිරීම. එහෙම ඒක නිසාවෙන් තමන්ගේ ජීවත් වෙන්න යොදාගත්තේ දේ නිවන් දකින්න යොදාගන්න එපා කවුරුවත්. දැන් ජීවත් වෙන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ බුදුහාමුදුරුවන්ගේ විතරක් අධ්‍යාත්මිකව වෙනස් ශාසන එදා තිබුණා. ඒ ශාසන වලින් මේ ගිහි ශ්‍රාවකයෝ හිටියේ බුදුහාමුදුරුවන්ට හිටියා. ගිහි ශ්‍රාවකයෝ. ඒ වගේම ජෛන මහාවීරතුමාට හිටියා. මේ වෙන ශාසන දිහා බැලුවා මේගොල්ලන්ගේ ශ්‍රාවකයෝ කියන්නේ ශ්‍රාවකයෝ කියන්නේ ගිහි ශ්‍රාවකයෝ හිටියත් ලක් අය මේ දැන් ඒ ධර්මයේ උපරිම ඵල ප්‍රයෝජන අරගෙන නැහැ. දැන් උදාහරණයක් විදිහට ආර්ය තත්ත්වයට පත් වෙච්ච ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවන්ගේ හිටියා, ගිහියොත් හිටියා, පැවිද්දොත් හිටියා. හැබැයි ආර්ය තත්ත්වයට පත් වෙච්ච ඒගොල්ලන් මේ කියන්නේ ආර්ය කියන්නේ ඒගොල්ලන්ගේ මතෙන් දැන් නිගණ්ඨනාත මුත්ත කියන ජෛනාගමේ ඒගොල්ලෝ කියන විදිහේ ආර්ය තත්ත්වයට පත් වෙච්ච ගිහියෝ හිටිනේ. ඒ කියන්නේ මොකද්ද? නිගණ්ඨනාථ පුත්‍රට හොඳම ශ්‍රාවකයා
පැවිද්දෙක් විතරයි. ජෛන සාධුවරයෙක් විතරයි. දැන් සාමාන්‍ය බැලුව ආලාර කාලාම උද්ධකාරාම පුත්‍ර ගත්ත ගිහිතාවකයෝ නෑ. ශ්‍රාවකය වෙන්න ඕන නම් පැවිදි වෙන්නම ඕනේ. ගිහිගේ අත්තරින්න ඕනේ. නමුත් අපේ බෝධිසත්වය බුද්ධත්වය ලැබුවම බුද්ධත්වයෙන් පස්සේ දේශනා කරන්න මොකද්ද? මේක ප්‍රතිඵල පෙන්වන්නේ කොහොමද? සෝවාන්, සකදාගාමි, අනාගාමි ආදී මාර්ග බලලාභීන් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ විදිහට ගිහියොත් හිටියා පැවිද්දොත් හිටියා. එහෙනම් මේ විශේෂ ශාසනය. ඒ හැමෝම හැබැයි දැන් කරන ඒවා කරලාද ඕක ඔයගේ තත්වයට පත් වෙලා තියෙන්නේ? දැන් තියෙන විදිහට අභිධර්මයට යොදගෙන ගිහින්ද? මේ මේක දන්නේ නැහැ මේ. පටිච්ච සමුප්පාදයේ උඩ ඉඳලා පහළට, පහළ ඉඳන් උඩට ගියෝලා පාටිවල සාකච්ඡා කරලාද? දැන් කරන අය කරන්නේ උගත් පිස්සුවකින් වැඩක් නේද? මේක පංච නීවරණ වල ලනුවා. බුදුහාමුදුරුවෝ දීන් දුන්නේ කමටහන්නම් සීල සමාධි ප්‍රඥා. එතකොට ගිහියෙකුට සීලෙන් උපරිම යන්න බෑ. මොකද සීලයේ කියපුවාම දැන් මෙතන සීලෙන් බලාපොරොත්තු වෙන්නේ මම පැහැදිලි කරා. සීලයෙන් බලාපොරොත්තු වෙන්නේ කායික හා වාචික අකුසලයේ දුරු කරන එකයි ප්‍රධාන දේ. මේක ප්‍රධාන දේ. දැන් සීල ශික්ෂාව තුළ තියෙන්නේ කායික හා වාචික අකුසල් දුරු කිරීමයි ප්‍රධාන. කායික අකුසල් 3යි තියෙන්නේ, වාචික අකුසල් 4යි තියෙන්නේ. එතකොට කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි දුරු වෙන්නේ තත්ත්වයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන ගුණය තමයි සබ්බ පාපස්සා කරනවා. මොකද මේ කායික අකුසල් 3යි වාචික අකුසල් 4 තමයි පාපය කියන්නේ ධර්මයේ. එහෙම නැතුව මේ අර බල්ලෙක් දැක්කා අනේ පව් කියන උපාසක අම්මලා කියන ධර්මයක් මෙතන නැහැ. ඒ වගේ බොරු කර කර රට පුරා ලෝකෙ පුරා ඇවිද්දා කියලා මේ බුදුදහමෙන් වැඩක් ගන්නවත් බෑ. එතකොට සීල ශික්ෂාවෙන් ඒකයි කියන්නේ. දැන් බලමු මේ පින්වතුන් ඒ ක්‍රියාවලිය සිදුවෙන්න නම් ඔය සබ්බපාපස්ස අකරණං ගුණේ තියෙන්න නම් මිනිස්සෙක් රැකිය යුතු සීලය ආජීව අෂ්ටමක සීලය. මේ සබ්බපාපස්ස අකරණං ගුණේ තියෙන සීලය මොකද්ද? ආජීව අෂ්ටමක සීලයයි. ඒ වුණාට අපිට හුඟක් වෙලාවට හුරු පුරුදු සීලය බුදුහාමුදුරුව හැම වෙලෙම දේශනා කරන ගිහියෙකුට දේශනා කරන සීලය පංච සීලයයි. පංචිල් රකින්න මේක මොකටද? මේ පංච සීලය කියන එක අර ආජීවස්තකම සීලයේ තුලින් රැකෙනවා ඇත්තටම සියලු පව්. ඒ කියන්නේ සියලු කායික අකුසල් හා සියලු වාචික අකුසල්. මේ පංචශීල ප්‍රතිපත්තිය කියන්නේ ඊට වැඩිය වෙනත් අර්ථයකින් අපේක. දැන් පංචශීල් රැකුන් නැත්නම් manussත්වය ගිලිහෙනවා. දැන් මිනිස්යාට දුස්සීල වෙනවා. manussත්වය කියන්නේ දැන් පංචශීල් කඩපු නැති මිනිස්සේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව කවදාවත් අපි නම් උප්පත්තියේ ඉඳලා පන්සිල් රැකපු කෙනෙක් ඉන්නවනේ. එහෙම කෙනෙක් හොයාගන්න බැරි වෙන එක වෙනම ප්‍රශ්නයක්. එහෙම බෞද්ධයෝ හොයාගන්න හුඟක් අමාරුයි. එහෙම ජෛනයෝ නම් හොයාගන්න පුළුවන් වර්තමානයේ. මොකද උපතේ ඉඳලා පන්සිල් රැකුවොත් ඒ මිනිස්සයා මැරුණාට පස්සේ කවදාවත් ඒ ජීවිත කාලේදී, ඒ දෙවෙනි ජීවිතයේදී හතර පහයට යන්නේ. මේක තමයි බුදුහාමුදුරන්ගේ ධර්ම. එහෙනම් පන්සිල් කියන්නේ මොකක්ද? පන්සිල් රැක්කම මොකද වෙන්නේ? තමන් දැන් ඉපදුනේ මිනිස්සෙක් වෙලා නම් මිනිස්සකම ආරක්ෂා වෙනවා. එහෙනම් පන්සිල් කැඩෙන මොහොතක තමන්ට මොකද වෙන්නේ?
මනුස්සත්වයට පහළ වන සතරාපායේ සතෙක්ගේ මානසික තත්ත්වයට ආරූඪ වෙනවා. දැන් ඔක හොරෙන් කැඩුවත් එකයි එලිපිට කැඩුවත් එකයි. බුද්ධාගමේ ඉඳලා අපි බෞද්ධය කියලා කැඩුවත් එකයි ආගමක් නැහැ කියලා කැඩුවත් එකයි. මේක ලෝක ධර්මතාවය. එතකොට පන්සිල් කියන එකේ தත්ත්වය එක බලා ගන්න. පන්සිල් ඇත්තටම පන්සිල් වලින් කරන්නේ මනුස්සත්වයේ ආරක්ෂා වෙනවා. උප්පත්ති මනුස්සත්වයේ ආරක්ෂා වෙනවා. ආජීවස්තංග සීලේදී තේහා යනවා. සබ්බ පාපස්ස අකරණං ගුණේ තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට අවමතේ වශයෙන් මේ ගිහිත්‍රාවකේ නිවන් දකිනකොට චර්යා ස්වරූපේ මොන විදිහකට පවත්වා ගන්න ඕන චර්යාව. චර්යාව තමයි සීලය කියන්නේ. දැන් එතකොට එහේ බුදුහාමුදුර පෙන්නන්නේ පන්සිල් රකින්න කියනවා. පන්සිල් රකින්නකොට ඉතින් ඒක පුරුදු වෙන්න අර වාචික අර සම්පප්පලාපාදී අකුසල් ටික අහක් වෙලා යනවා. ඒක ඉතින් මේ ඒක සතරපාය උප්පත්ති ලබා දෙන්න උදව් වෙන්නේ නැති හින්දා පංචශීලයේ තමයි උදව් වෙන්නේ. උප්පත්ති ලබා දෙන්න විපාක විතරයි අනික් වැති වෙන්නේ. ඒක නිසාවෙන් දැන් පන්සිල් ගැන බුදුහාමුදුර හැම වෙලෙම මනුස්සත්වය ආරක්ෂා කරගන්න ඕන නිවන් දකින්න ඕන නම්. අමනුස්සේකුට ඒ කියන්නේ මනුස්සත්වයට පහළා මනුස්සයෙකුට නිවන් දකින්න බෑ. පන්සිල් ගැටෙනකොට තමනුත් මනුස්සත්වයෙන් පහළ අමනුස්ස මනසක් තියෙන. ඒකට අදාළයි මත්වීමත්. මත්වීම නමුත් කායික අකුසලයකුත් නෙවෙයි වාචික අකුසලයකුත් නෙවෙයි. මත්වීම ඍජුවම දිට්ඨිගත අකුසලයක්. දහවෙනි අකුසලයේ එක බැඳින්. මිත්‍යා දෘෂ්ටි. එකෙන් දරුණු වැඩි. දැන් ඒවා කර කර මේ භාවනා කරා කියලා අපි හොඳ බෞද්ධය කිව්වට වැඩක් නෑ. එහෙම බෞද්ධය තමයි ගොඩක් ඉන්නේ. දැන් ඒවා අත්හැරින්න ඕනේ. අත්හැරලා දැන් තව බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මෙහෙම දෙයක්. මේ ගිහි ශ්‍රාවකයාට ඔය සතිපට්ඨානාදී කමඨහන් පුරුදු වෙන ගමන්. මොකද ඒකෙන්නේ සමාධි හා ප්‍රඥා ශික්ෂාව ගිහියෙකුට වඩා ගන්න ලේසි වෙන්නේ සතිපට්ඨාන භාවනාව පුරුදු වීම. දැන් සීල ශික්ෂාවේ ඇත්තටම ආජීවස්ත්‍රම සීලය රැකුණම ඇති. ඕක ඉතින් ගෙදර වැඩ කටයුතු කරන්නත් පුළුවන් ওই සීලය රැකගෙන ඔෆිස් එකකත් පුළුවන්. රැකී ආරක්ෂාත් කරන්න පුළුවන්. මොකද ඔෆිස් කියලා જાතිය බුදුහාමුදුරන් කාලේ තිබුණේ නැහැ. රැකියාවල් කරන්න පුළුවන්. ගොඩ ගිහියෙකුට ඒ විදිහට වැඩ කටයුතු කරන්න පුළුවන් ඕන. එහෙම වුණාට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ගිහි ශ්‍රාවකයා පොහොයට අට සිල් රැකී යුතු. ඔන්න ඔතන රහසක් තියෙනවා. දැන් මේ පින්වතුන්ටත් ඔය කරගෙන යන ඔය පුහුණු වෙන භාවනාව සාර්ථකව ඉදිරියට කරගෙන යන්න මෙන්න මේ බුදුහාමුදුරන්ගේ උපදේශ කුමන හෝ පොයට අටසිල් රකින්න උපෝසත සීලය රකින්න කියන එක ගිහි ශ්‍රාවකයන්ට බුදුහාමුදුරුවෝ දීපු උපදේශක්. එතකොට පොය කියන එක සාමාන්‍ය පොය හතරක් එදත් පිළිගත්තා දත් පිළිගත්තා උගන්වනවා. එදා භාරතීය සමාජයේ මේ පෝය කියන එක බෞද්ධය විතරක් නෙවෙයි අබෞද්ධය පවා හින්දු ආගම වෙන්න පුළුවන් ජෛන ආගම වෙන්න පුළුවන් තව ආජීවකයෝ වෙන්න පුළුවන් මේ හැමෝම මේ හතර පෝය විශේෂ ආගමික උත්සව ඒ වගේ දේවල් නැගත් උත්සව සිදු කරපු දවස්. නැවේ හැමතැනම සාහිත්‍යයේදී බුදුහාමුදුරන් ජීවමාන කාලයේදී තියෙන සාහිත්‍යය හැවලුවොත් සූත්‍රාදී දේවල් දිහා බැලුවොත් ඕනතරම් අපේ ඔය සරියුත් මුගලන් අගසව් වහන්සේලා පවා ඔය කියන පොයේ කරන චාරිත්‍ර කරලා තියෙනවා. හැබැයි බෞද්ධ චාරිත්‍ර නෙමෙයි. ඒ තමන් අදහන විශ්වාස ආගම සම්බන්ධ කරගෙන.
ඒක ඉතින් ඒ ඉන්දියාවේ අදත් තියෙන දෙයක්. අදත් පොය කියන එක ඒ විදිහට මේ චන්ද්‍රයාගේ ගමන එක්ක ඒගොල්ලන්ගේ අමුතු අමුතු විශ්වාස ගොඩනගාගෙන කටයුතු කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දෙනවා මේ පොයට බෞද්ධ ශ්‍රාවකයෙකුට කළ යුතු දෙයක්. පොයට ගෙදර ඉන්න එපා. පන්සලකට යන්න. පන්සලකට ගිහිල්ලා අටසිල් සමාදන් වෙලා ඉන්න. දැන් අටසිල් සමාදන් වෙනකොට මතක තියාගන්න ඕනේ මේ අෂ්ටාංග සීලයේ තුල තියෙන අර පන්සිල් වලට වැඩිය ගැඹුරු ශික්ෂාපද ටික. ඒ ගැඹුරු ශික්ෂාපද වල වෙනස් වෙලා තියෙන තුන්වෙනි ශික්ෂාපදය. පන්සිල් වලට වැඩිය ගැඹුරට ගිහිල්ලා අබ්‍රහ්මචර්යා. බ්‍රහ්මචර්යා කියන්නේ චර්යාව කියන්නේ හැසිරීම. බ්‍රහ්ම කියන්නේ අර නීවරණ යටපත් එක්කී සත්‍යයක් කියන එක. බ්‍රහ්ම එන නීවරණ යටපත් එක් චර්යාවක් ගිහියගෙන් බලාපොරොත්තු වෙනවා. චර්යාව කියන්නේ නීවරණ යටපත් වෙන්නේ නැහැ ඒකින්. ඒ නීවරණ යටපත් එක්ක සතෙක්ගේ චර්යාව පොය දවසට බුදුහාමුදුරු අපේක්ෂා කරනවා. ඒකට කියනවා බ්‍රහ්මචර්යා. ඊට පස්සේ දැන් ওই විදිහට බැලුවම මෙතන අකුසල් 10 කායික අකුසල, වාචික අකුසල, එතකොට ආජීවස්තමක සීලේ රැක්කත් නැහැ. දුරු වෙලා. සබ්බපාපසාකරණං ගුණේ ලැබිලා. ඒ වුණාට දැන් අෂ්ටාංග සීලේ තියෙනවා හුඟක් ජාති. මොනවද? දැන් විකාල භෝජන. දැන් විකාල භෝජන නිකන් හිතන්න මං කියා දුන්න. දැන් විකාල භෝජන කියන්නේ හැම විකාලේ ආහාර ගන්න. මේ විකාලේ කියන එක ඉතින් දාගත්තේ අර ක්‍රමයක් හැදෙන්න. මේ විකාලේ කියන එක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. දැන් අපිට නම් ලංකාවේ මේ කාලේ විකාලේ නෙමෙයි. නමු වෙලාව එකයි. මේ බණ කියන වෙලාවේ ලංකාවේ විකාලේ නෙමෙයි කාලේ. සුදුසු කාලය. මොකටද? ආහාරයට. කාටද? බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්. නමුත් ඇමරිකාවේ ඉන්න අයට දැන් ඔය මේ බණහන අයට දැන් විකාලේ. දැන් පේනව නේද? එකම ඉර, එකම හඳ, එකම පෘථිවිය. කාලේ විකාලේ වෙනස් වෙන්නේ නැහැ නං. පිහිටීම අනුවනේ. කාගේ පිහිටීම අනුවද? සූර්යාගේ පිහිටීම අනුව. දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කරේ. ඇත්තටම මේ බුදුහාමුදුරුවන්ට ගැටලුවක් නෙවෙයි ඉරේ ගමන, සඳේ ගමන, දිවාරාත්‍රිය නෙවෙයි මෙතන වැදගත්. මේ ආහාරයට වැඩිපුර යෙදෙන්න ගියොත් ආහාරයෙන් හින්දා ඔය කරන කමටහන වඩන්න අපහසු වෙනවා. මේ පින්වතුන්ට ඒක දැන් තේරෙනවා ඇති. අර මාරපාක්ෂික ධර්ම 10 තුන්වෙනි මාරයන් කවුද? සාපිපාසාව. මේ සාපිපාසාව කියන එක මාරයෙක් වගේම මානව හිමිකම. මානව හිමිකම. ඒ මනුස්සයාට හිමිකම. දැන් නොකා නොබී ජීවත් වෙන්න බෑ. දැන් බුදුහාමුදුරන් දෙන්න ඕනේ කෑමට පමණක් ජීවත් වෙන. දැන් බැලුවම ඔයගොල්ලෝ එහෙමනම් දාලා තියෙන බලන්න කෑමට. ඔය දැන් දියුණු රටවල් කියන එක කෑමට දීපු තැන. දැන් ඔයගොල්ලෝ කොටස්කාරයෝනේ. කණ්ඩ හොඳ හොඳ කෑම හදන තැන්, හොඳ හොඳ කෑම වල ගණන් මිනුම් ස්ථාන කොච්චර නම් වැඩිද? දැන් ඕක ඔන්න ඔය දේ නවත්තන්න තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. මෙතන මේ වට යන්න ගියාම
ඔය සතිපට්ඨානය හෝ වෙන භාවනාවක් වැඩෙන්නේ නැහැ. අර තුන්වෙනි මාර්ය පහර දෙනවා සාපිපාසාව. දැන් ඕගොල්ලන්ටත් මේ අද නෙමෙයි දැන් පහර දීම අඩු වෙලා ඇති. මීට පෙර දවස් පහකට ඉස්සෙල්ලානේ මේ වැඩසටහන පටන් ගත්තේ. දැන් පටන් ගන්න දවසේ ආපුවම අර හොඳ හෝටලෙන් ආපුවම නේද මතක් වෙන්නේ. දැන් බඩගින්නේ සැබෑලෙස බඩගින්න කියන එක ස්වභාවයෙන් එන එක මානව හිමිකම. බඩගින්න එනකොට මතක් වෙන්නේ මොකද්ද? මතක් වෙන්නේ ගිය අවුරුද්දේ අහවල් දෙන කාපුවා. අර පාටියේදී කාපු කුකුල් ඝාත. එහෙම නේද? අර රපාරියේදී කාපුවා. තව ඉන්නවා නම් මේ වගේ දැන් ඔය ඇමරිකාවෙ හැම ඉන්නේ මාළු අල්ලගෙන අමින් කවනේ අය. ඒව හැම තියෙනවා නම් ඒවත් මතක් වෙනවා. කොයි වෙලේද අර සුදුරෙද්ද බෙරෝගෙන අටසිල් අරගෙන පන්සලේ යද්දී බුදුහාමුදුරන්ගේ පින්තූර ඉස්සරහා වාඩි වෙලා ඉන්නකොට. ඔය සංකල්පනා. ඔය සංකල්පනාවල එතකොට මාර පාක්ෂික භාවයක් තියෙනවා. ඒ මාර පාක්ෂික භාවය ආවේ කොහෙන්ද? සාපිපාසාවර. සාපිපාසාව කියන මානෝ හිමිකම හරහා. දැන් ඕක ගිහියෝ නොකර ඉන්නේ ඔය ඕකමයි කරන්නේ. වාටි තමයි හැමදාම කරන්නේ ඕකමයි. ඔය රාලි හැම්බ කරන්නේ බහුතරයක් වේදන් කරන්නේ කන්ද. හොඳ දේවල් කන්න. දැන් ඕක නවත්තන්න කියන පොයිට්. දැන් බේනවා නේද? එතකොට මාරපාක්ෂිය ධර්මයකට පහර ගියා. ඒක පුරුදු වෙනවා නේද? පුරුදු වෙන්න ඊට පස්සේ අර සාපිපාසාව හරහා කියන මාර්යාගේ බලේ බින්දිනවා. ඒ කියන්නේ බඩගින්න අඩු වෙනවා, පිපාසය අඩු වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මාරපාක්ෂිය එන්නේ බඩගින්න පිපාසය නෙමෙයි. ඒකට දරන තමන්ගේ මතවාදය ධිට්ඨිය. මේ ධිට්ඨිය කැඩෙන්න ඕනේ. ඒකට විකාල භෝජනය කියන එක බුදුහාමුදුරුවෝ වටින බව අවබෝධ කරගෙන මේ විදිහට හැමදාම විකාල භෝජනා වගේ ශික්ෂාපද රකින්න කිව්වේ නෑ. ගිහියන්ට පෝයට රකින්න කිව්වා. ඊට පස්සේ දැන් ওই හත්වෙනි ශික්ෂාපද එහෙම වැදගත්. කිසිම දැන් ඒ හත්වෙනි ශික්ෂාපද එහෙම දැනගෙන ඉන්න ඕනේ. මොනවද? නාට්‍ය ගීත වාදික විසූක දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූතනට්ටානා වේරමණි සික්කාපදන් ප්‍රමාණය. දැන් මේක රැක් දැනගෙන හරි මොකක් හරි කරලා රකින්න උත්සාහ ගත්තා. හොරෙන් කැඩුවා. හොරෙන් කඩනවා කියන්නේ අනුන්ට පේන ඔය ශික්ෂාපදේ රකින්නවා. හොරෙන් කඩන. මොකද මේකේ වටිනාකම දන්නේ. දැන් නැටුම් ගැයුම් ගැයුම් කියන ඒවා ඇත්තටම බලන්න මේ නැටුම් ගැයුම් වැයුම් කියන්නේ තමන්ගේ ඒවා නෙමෙයි අනුන්ගේ. ඒ තව කෙනෙක්ගේ නැටුම, තව කෙනෙක්ගේ ගායනාව, තව කෙනෙක්ගේ වැයුම මෙව මේ අනුන් හරහා දැන් නැටුමක් දැකලා සතුටු වෙනවා. මේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා නැටුමක් දැකලා සතුටු වෙනවා. ඒ දැකලා සතුටු වෙනවා කියන එක තුළ ඇහැපින වෙනවා කියන එක නේද මේ තියෙන්නේ. ඇහැපිනවලා කියන්නේ ඇහැට යමක් බලලා සතුටක් ගේන්න පුළුවන් නම් මේ ලෝකේ ඒ සතුට අයිතිකාරය තමයි කාමයේ කියන්නේ. එහෙනම් ඔයගොල්ලෝ මනුස්සයෝ මොනවා හරි ඔය නැටුම් ගැයුම් ගැයුම් බලලා සතුටු වෙනවා කියන එක කාමය. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, නැටුම් ගැයුම් බලලා සතුටු වුණා කියන එක සතර අපායේ යන්න පුළුවන් අකුසලයක් නෙමෙයි. ඉතින් සතර අපායේ උප්පත්ති ලැබනවා කියන්නේ නැහැ. මොකද සතර අපායේ උප්පත්ති ලැබනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ මොන අකුසල් වලින්ද?
ඒ අකුසලය තමයි පස්පව්. දැන් නැටුමක් බැලුවා කියලා පස්පව් වෙන්නේ ඒ වෙලාවේ. ඒකට වැයුම් ඒකින්ද ඒක ගිහි සමාජයේ තියෙනවා. ඕවා භාවිතා කරනවා. මොකද නැටුම් ගැයුම් වැයුම් නැත්නම් ඇමරිකාව වගේ රටක් තියන්න බෑ. ඔක්කොම මිනිස්සු විශ්ව වෙනවා. ඒක තමයි ඇත්ත කතා. ඔය මානසික පීඩාවට සතියන්තයේදී නැටුවේ නැත්නම් ඇමරිකන් කහරි ජීවත් වෙන්නේ නැහැ. සතියන්තයේදී මත්තුනේ නැත්නම් ඇමරිකාවට ජීවත් වෙන්න බෑ. හුඟක් දියුණු රටවල් වලට ඔය දේ වෙලා ඉවරයි. දියුණුව භෞතිකයි. බුදුහාමුදුරුවෝ පෙන්නන දියුණුව අධ්‍යාත්මිකයි. භෞතික දියුණුව තියෙන තැන කොහෙත් අධ්‍යාත්මික දියුණුව තියෙන්න බෑ. ඔය දෙක පරස්පරයි. භෞතික දියුණුව හදන්නේ පංච නීවරණ. අධ්‍යාත්මික දියුණුව තියෙන්නේ නීවරණ යටපත් එක. දැන් ඔය පරස්පර ධර්මතා දෙකක් තියෙන්නේ. මේක ඇතුලේ තමයි බුදුහාමුදුරුවෝ මේක මේ අදත් එකයි එදත් එකයි. මම මේ අද උදාහරණ ගත්තට බුදුහාමුදුරන් කාලෙත් ඒක ඊට සාපේක්ෂව තිබුණේ ওই ටිකම තමයි. ඒ වුණාට බුද්ධ ඥාණයෙන් දෙනවා අර නීවරණ වලින් වැඩ ගන්න ගිහිතාවකයාටත් ලීසි විදි බුදුහාමුදුරුවෝ. අර පොයට අටසිල් රකින්න පුරුදු වෙන්න. අර නැටුම් ගැයුම් ඇයුම් වගේ දේවල් ඔලින් අර දැන් පැහැදිලි ඇතින්නේ මං කිව්වනේ ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා. හැපිනෝන කනපිනෝන සිද්ධියක්. හැබැයි මේක වුණා කියලා පස්පව් නෙවෙයි මේ. ඒ හින්දා මනුස්සකම පිරිහෙන්නේ නැහැ මේකෙදි. මොකද පස්පව් වෙනකොට තමයි මනුස්සකම පිරිහෙන්නේ. නමුත් මේ සංසිද්ධිය තුළ සතිපට්ඨානේ වඩන්න බෑ. සමත භාවනාවක් වඩන්න බෑ. මේකට හරස් වෙනවා මේ ක්‍රියාවලිය. දැන් ඇයි වඩන්න බෑ කියන්නේ? දැන් ඊගාවට තියෙන නැටුම් ගැයුම් ගැයුම් වගේම ඊගාව ඔය හත්වෙනි ශික්ෂාපදයේ අනුන් කෙරෙහි තියෙන එකනේ නච්ච ගීතවාදික විසුක දර්ශනා කියන්නේ. ඔය එතකොට නැටුමක් මොකාගේද? තව කෙනෙක්ගේ දෙතිස්කුණ අප වල හෙළවීමක් නේද නැටුම කියන්නේ? වැයුමක් කියන්නේ. ඒත් දැන් වැයුම කරන්නත් ඕනේ මොනවද? අත්‍යවශ්‍ය දේ මොකද්ද? දැන් කාට හරි කියන්න පුළුවන් නේ සංගීත නාදයක් වයන්න. සංගීත භාණ්ඩයක් අත්‍යවශ්‍යයි කියන්න පුළුවන් කාට හරි. ඒක විමුසාවක්. වයලිනියක් වයන්න, පියානෝවක් වයන්න, බෙරයක් වයන්න, අත්‍යවශ්‍ය දේ බෙරයවත් පියානෝවත් වයලිනියවත් නෙවෙයි. වයන එකාගේ දෙතිස් කුණප. ඒක වයන එකාගේ මස් ඇටලේ. ඒ වුණාට ලෝකය කියන්නේ වෙන කතා. අත්‍යවශ්‍යදී වෙන දෙයක් කියලා. දැන් ඔය විදිහට ගත්තා මම මේ අපි බලලා තින්නේ මොකද්ද මේ නැටුම් ගැයුම් වැයුම් කියලා. තව එකේ දෙදිස් කොන කොල කොලන් ටික. දැන් ඒක නැති කරන්න කියනවා හැමදාම නෙවෙයි ගිහියෝ මේක නැති කරන්න නැති වගේ බුදුහාමුදුරු දන්නවා. දැන් ඔය මේ පින්වතුනුත් මේ දවස් පහේ ඔය ටික නැති කරේ ඔය ධර්මශාලාවේ විතරයි. තනියෙන් කාමරයක හිටියන ඕක කරා. හොරෙන් හරි ෆෝන් එකෙන් බලනවා ඔය ටික. නැටුම් ගෙවුම් අනික කෙවුවාගේ දෙවිස් කුණු පෙහෙළවෙන හැටි. ඕක නේද නැටුම් ගෙවුම් ගෙවුම් කියන්නේ. ඊට පස්සේ ඔය ශික්ෂා පදේ නම් දානවා තමන්ට අයිති. තමන්ගේ දෙතිස් කුණ වලට කරන බොරු ටික නවත්තන්න. මේවා කරා කියලා බය වෙන්න දෙයක් නැහැ. අපාය යනවා කියලා බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. පස්පව් කියලා නැහැ මේවා.
පස්පහුන කියලා කියලා නෑ. ඒ වුණාට මේවා එක්ක සතිපට්ඨානෙ වැඩෙන්න බෑ, සමත භාවනාවක් වැඩෙන්න බෑ. එහෙම වැඩුණා කිව්වා නම් ඒ වැඩුණා කියන මනුස්සයා ලෝක හොරේ බොරුකාරී. ඒ හින්දා තමන් ළඟත් ඉන්නවා නම් මට අහවල් හතරවෙනි ධ්‍යානය ලැබෙනවා. ලැබිලා තියෙන්නේ, ලැබුණේ අහවල් දවසේ. ඕක කියයි මං දෝවාගුණේ මෙන්න මෙතන ලංකාවට එන්න ගලින්, නැහනම් ඇමරිකාවට එන්න ගලින් කියලා උපාසකම්මලා කියයි. පිළිගන්න එපා ඔය ගුණ නැත්නම්. තේරුණා නේද? ඒව වෙන්න බෑ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ සදාකාලික. දැන් මෙතන ඔය හත්වෙනි ශික්ෂාපදයේ තමන්ගේ දිස්කොලන වලට අදාළ දේ තමයි මාලා, ගන්ධ, විලේපන, ධාරණ, මණ්ඩල, විභූෂණට්ටාන. ඒ කියන්නේ තමන්ගේ දිස්කුණප ලස්සන කරන්න, දෛනිකව සිදු කරන දේ පොයේ දවසට අත්තරින්ද. මේ තමන්ගේ ශාරීරිය ලස්සන කරා කියලා අපාය යනවා කියලා බුදුහාමුදුරුව කියන එක නෙමෙයි මේ කියන්නේ. අපාය යනවා නම් හරි පවස්පව් කියන ඒවා තමයි ඒකට අදාළ. මනුස්සයෙකුට ජීවත් වෙන්න ඔහොම ශරීර අලංකාර කරන්නේ නැතුව ජීවත් වෙන්නත් බැරිව ගත් බුදුහාමුදුරු දන්නවා. ඒක මනුස්සයන්ගේ හැටියක් කියලා දන්නවා. නමුත් ඒකත් එක්ක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද්ද මේ අභ්‍යන්තර රහණේ මේ හැමතැනම තියෙන්නේ? මං කියා දුන්නා මේ භාවනාවකින් කරන්නේ සංකල්පනාවල තියෙන සංකල්පනාවල ආරෂ්ඨාංග මාර්ගයේ දෙවෙනි අංගයේ තියෙන අභිජ්ජා ව්‍යාපාද දෙක යටපත් කිරීම. අභිජ්ජා දෝමනස්ස යටපත් කරන එක තමයි මේ කමඨහනකින් මූලික බලාපොරොත්තු. දැන් අභිජ්ජා හා ව්‍යාපාද කියන මේ අකුසල් දෙක පාපයට වටලලා නැහැ. පාප ගණී අකුසල් නෙවෙයි මේ. හැම වෙලෙම තියෙන තමන්ගේ මානව හිමිකම්. දැන් දෛනික ජීවිතයේදී මේ අභිජ්ජා ව්‍යාපාද කියන ඒවා වැඩියෙන් පෝෂණය වෙන ජීව ක්‍රියාවලියයි බුදුහාමුදුරුව මේ පොය දවසට නවත්තන්නේ. නැතු පස්පහුනේ. දැන් තමන්ගේ ශරීරය මාලා, ගන්ධ, විලේපන, ධාරණ, මණ්ඩල ඔය වගේ දේවල් තමන්ගේ ශාරීරිය සරස ගන්න මල් ගහනවා නම්, ක්‍රීම් ගහනවා නම් කොච්චර හරි. එතන වැඩෙන්නේ මොනවද? අභිජ්ජා. ක්‍රීම් එක නැති වුණාම වැඩෙන්නේ මොකද්ද? ව්‍යාපාදී. දැන් ගාපු ක්‍රීම් එකේ ගාන්න ක්‍රීම් එක මූණ රෝස පාට වෙන්න, ගෑවට පස්සේ ක්‍රීම් එක මූණ අළු පාට වුණාම වැඩෙන්නේ මොකද්ද? අභිජ්ජාද ව්‍යාපාදී. රෝස පාට වුණොත් වැඩෙන්නේ කන්නාඩියෙන් බලන වතාවක් ගානේ අභිජ්ජා. මූණ කළු පාට වුණා නම් දකින වතාවක් ගානේ මූණ වැඩෙන්නේ මොකද්ද? ව්‍යාපාද. ඕන්න මාලා, ගන්ධ, විලේපන, ධාරණ, මණ්ඩල ඔය දෙතිස් කුණ පොලට කරන සත්‍චාර ගරුකාර ටික ඕකෙන් තමන්ට ඉතුරු වුණේ මොකද්ද? අභිජ්ජා ව්‍යාපාද. දෛනික වැඩෙන්නේ මොකද්ද? දැන් ඒ උපාසකම්මලා කියනවා නම් මගේ මේ වගේ මේකප් දාලා මට හතරවෙනි ධ්‍යානයක් තියෙනවා කියලා ඒ ඉලිතර ගුරුවක් ලෝකෙ වෙන්න තියෙන්නේ බෑ. තේරුණානේ? නමුත් මේවා පාවිච්චි කරගෙන නරකයි කියන එකක් මම මේ කියන්නේ නැහැ. මිනිසුන්ට ඉන්න බැරි වෙයි ජීවිතේ. වාහනිකව යන්න බැරි වෙයි. ඒක වෙනම කතාවක්. මේව ඇත්ත කතාව හොයලා බලන්න. බුදුහාමුදුරු දීලා තියෙන්නේ මේක රකින්න බලන්න. ඒ කියන්නේ තමන්ගේ ශාරීරිය අලංකාර කරන ඒවා, ඒ වගේ දේවල් හෝ අනුන්ගේ ශාරීරියේ තියෙන විකෘති, නැටුම් ගැවුම් ඇවුම් වගේ දේවල් වලින් කන පිනවන්න, ඇහ පිනවන්න, කාමයට ඉඩ දෙන්න එපා. හැමදාම කියන එකක් හිතන්න නෑ පොයි දවසේ. අටසිල් සමාදන් වුණාම එහෙම වෙන්න ඕන. නැතුව සුදුරෙද්ද පෙරෝගෙන පන්තලේ හිටියා කියලා විතර අට තිල් රැගුණා කියලා හිතනවනේ කට්ටියට. ඊළඟට මේ උච්චාසයන මහාසයන කියලා ශික්ෂාපදයක් දෙනවා අට තිල් වල. ඒක හරි වැදගත්. මේක ඉතින් කට්ටිය නම් මනින්නේ බංකුවේ උසෙන්, පුටුවේ උසෙන්,
ඒකට රණ්ඩු වෙනවා උපාසක අම්මලා. ඒ කියන්නේ මා එයා ඉඳගෙන ඉන්න පුටුව උච්චාසයනට අයිති නැහැලු. අනික ඉඳගෙන ඉන්න පුටුව උච්චාසයනට අයිති. දෙන්නම ඉන්න පුටුවේ. නැත්නම් මෙට්ටේ. ඉතින් මෙට්ටේට මේ කියන්නේ. එතකොට මේ වර්තමානයේ උච්චාසයන මහාසයන කියන එක මනින්නේ ඇමරිකාවේ නම් අඟල් වලින් මනින්න ඕනේ නැත්නම් අඩි වලින් නැත්නම් තහනන්නේ. දැන් ලංකාවේ අනික් රටවල් වල මනින්නේ එහෙම නෙමෙයි මීටරේ සෙන්ටිමීටර වල. එහෙනම් මේ එහෙම එකක් කියලා හිතේ. එහෙම එකක් නෙමෙයි. ඊට වැඩිය ගැඹුරුයි. ඔහොම එකක් වෙන්නේ එදා ඉන්දියාවට. ඉන්දියාවේ ඉස්සර හිටියා කුල හතරක් තිබුණා. වර්තමානයේ වුණත් ඉන්දියාවේ අදත් ඔය ප්‍රශ්නේ තියෙනවා. හුඟක් පළාත්වල. එතකොට ඒ කුල හතරේ උසස් කුලේ අය, කියන්නේ පහත්ම කුලේ අය, මධ්‍යස්ථ අය. මේ පහත්ම කුලේ අය හැම විටම ඉන්දියාවේ මහා පොළොවෙන් උඩ දශමයකව ඉඳ ගන්න තහනම්. ඒ කියන්නේ සැඩොල් අය බිම ඉඳ ගන්නවා. ඒ වගේම බ්‍රාහ්මණයන්ට බිම ඉඳ ගන්න තහනම්. මේක දිට්ඨියක්. මේක බමුණු මතයක්. එහෙමනම් සෑම තැනම දැන් හැම තැනම දැන් ඔය කියන්නේ පාර්ලිමේන්තුව වගේ තමයි දැන්. පාර්ලිමේන්තුවේ දැන් උසස්ම කෙනා ඉන්නවන උස පුටුවක. ඒ කියන්නේ ඊට පස්සේ උසස් අය ඉන්නවන තව පුටුවක. ඊට වැඩි පහත් පොඩි පුටුවක තමයි අන්තිමට ඔය ප්‍රාදේශික සභාවේම එනකොට මුඟක් පාත වෙන්නේ. ඔය කට්ටිය එකතු වුණොත්. ඡන්දදායකයා ඉන්නෝනේ බිම. පහත්ම කුලේ. දැන් එන්නේ වගේ එකක් තමයි ඔතන තියෙන්නේ. එතකොට උඩ ඉඳ ගන්නේ උසස් කුලේ. එතකොට ඒ බමුණු. බමුණු හැම වෙලේම හිතන්නේ මම උසස්. දැන් බුදුහාමුදුරුවෝ තමයි ওই දේ නැවැත්තුවේ. බුදුහාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දැන් හැම ආගමකම හැම තැනකම රජවාසලේ වෙන්න පුළුවන් වෙන సంతාන సంతాගාර ශාලාවක වෙන්න පුළුවන් ආජීවක මේ බණවඩුවක වෙන්න පුළුවන්. ඔය හැම තැනම තිබුණා අර එක එක මට්ටමේ පුටු ආසන හදලා මේ ආසන ඒ කුල හතරට. ඉතින් බිම ඉඳගන්නේ අන්තිම පහත් කුලේනේ. ඒකට ආසන වර්ග තුනක් ඕනේ තව බිමට අමතරව. දැන් ඉන්න ඒක සිල් ගත්ත දවසේ නවත්තන්න කියන එකයි කියන්නේ. නැතුව මේ මීටර කෝදියෙම ඉන්න පුටුවක් ගැන නෙමෙයි මෙතන වැදගත්. තමන්ගේ නැහැදිච්ච කමක් අඩු කරන්න. දැන් ධර්මශාලාවට ගිහින් සීල් ගන්න වෙලාවේ දැන් ලංකාවේ ගත්තම් මෙන්න මේ වගේ පෙන්ෂන් ගියේ ඉස්කෝලේ හාමිනේ වෙලා ඉඳ ගන්න එක පැත්තක බිම ඉඳ ගන්න. ඒගොල්ලෝ ඉඳගෙන ඔය බණ කියන්න ගියා කියන හාමිනේ මේ මේ මෙහෙ ඉතින් මේ ඔය බණක් එහෙම තේරුම් ගන්න පුළුවන් දෙතුන් දෙනා ඉන්නේ. අනිත් අයට තේරෙන්නේ නැහැ. ඉතින් හාමුදුරුවෝ ඒක දැනගෙන බණ කියන්න. දැන් කවුද මේ දෙතුන් දෙනා හැවුවොත් මම හොයලා තියෙනවා. බැලුවම අර පෙන්ෂන් ගිය ඉස්කෝල් හාමිනිලා දෙතුන් දෙනා ඉන්නේ. ඒ පන්සලේ හිල් ගන්න. දැන් ඒගොල්ලෝ ඉන්නේ කොහොමද? බිම ඉඳගෙන ඉන්නේ ඒ කණ්ඩායම වෙනම. මොකද ඒගොල්ලෝ උසස් කුලේ. බමුණු කුලේ නෙමෙයි. උගච්චමින් උසස් කුලේ. අනික අය පහත් යන මුන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ. එතකොට දැන් අර නිකං ගිය අහිංසක උපාසක අම්මා අටසිල්පද ටික සමාදන් වෙලා අර මෙලෝදියක් දන්නේ නැති උපාසක අම්මා හවස් වෙනකන් හරි පහුව 10 වෙනකන් අටසිල් රකින්න. පෙන්ෂන් ගිය ඉස්කෝලේ හාමිනි සිල් පාරම් ගන්නකොටම අටවෙනි සික්ඛාපදේ ගැලිනවා. ඇයි? අපි උසස් මුම් පහක්.
අපිට යමක් තේරෙනවා මුන්ට තේරෙන්නේ. ඔන්නේ නැහැදිච්චි කම තියෙන කඩන්න තමයි අටවෙනි ශික්ෂාපදේ දීලා තියෙන්නේ. ඉන්දන් තේරෙන්නේ නැති අටසිල් රකින්න කොට ඒකත් අමාරු වැඩක්. ඒ අමාරු දේ ඒවා ඔක්කොම බලපාන්නේ අන්තිමට ওই දේවල් කරන්න ගියාම කොහොමද ඉතින් මනුස්ස ගමෙන් අතරපාය යන්නම උදව් වෙන්නේ නැහැ. පස්පව් නෙවෙයි නෝ ඒ කියන එකක්වත්. නමුත් අපේ ඉලක්කය තියෙන්නේ අභිජ්ජා ව්‍යාපාද යටපත් කරන්න. දෛනික ජීවිතයේ අභිජ්ජා ව්‍යාපාද පෝෂණය වෙන සංසිද්ධි තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක නිසාවෙන් අටසිල් පද රැකගෙන පොයට හරි රකින්ද රකින්ද ඒ තමන් කරන භාවනාව පහසුවක් වෙනවා, දියුණු වෙනවා. එතකොට ඒකටත් පුරුදු වෙන. ඒකට පුරුදු වෙන්න කියන්නේ මං කියා දෙන්න දෙයක් නැහැ. ඇත්තටම මේ ලංකාවේ පිටරට වුණත් ඔය හැමෝම මහන්සි වෙලා දැන් පොය දවස ගන්න බැරි වුණාට, පොයට ලංකාවේ නිමාඩු වුණාට පිටරට වල නිමාඩු නැහැ. නමුත් ඒ වෙනුවෙන් දවසක් තෝරගෙන සතියන්ත දවසක් තෝරගෙන ඒක ප්‍රමාණවත්. මොකද මේ බුදුහාමුදුරන්ට පොය හිඳ මේක කරන්න කියලා නෙමෙයි තියෙන්නේ. බුදුහාමුදුරෝ භාවිතා කරන්නේ එදා ඉන්දියාවේ අනික් අය පොය දවසේ එදාගත්තේ ආගමික වැඩවලට නැත්නම් සැනකෙළිය වලට නිදහස් දිනයක් විදිහට තමන්ගේ රැකී රක්ෂාවල් අත්හැරලා ඒ කටයුතු අසුබයි කරන්න හොඳ නෑ කියන මතයක් තිබුණා. තිබිලා තියෙනවා. දැන් ඒකට ඒ වාසියත් අරගෙන බුදුහාමුදුරුවෝ සංසාර විමුක්තියට ගිහි ශ්‍රාවකයාට යන්න පාරක් තමයි පොයේදී අටසිල් සමාදන් වෙන්න කියන එක දීලා තියෙන්නේ. ඉතින් පොයේ නැති වුණත් මේ පින්වතුන්ට ඒ මාසයකට දවසක් හෝ සති දෙකකට දවසක් හෝ මේ විදිහට කට්ටි එකතු වෙලා ඒ තමන්ගේ විහාරස්ථානයේ හෝ වෙන ස්ථානයක හෝ මේ විදිහට අටසිල් පද උපරිමයෙන් රැකෙන ආකාරයට ජීවත් වෙනවා නම් සතිපට්ඨානයේ තමන්ගේ ජීවිතයට වඩන්න ලේසි. මේක දැනගෙන කරන්න ඕනේ නැතුව අර ලෝකයා කරන විදිහට සීලයක් ගැන දැනගෙන කරන්න බෑ. ඉතින් මම හිතන්නේ අපි දැන් ඒ පැහැදිලි කරෙත් දැන් සීලේ කියන එකේ දැන් අවම සීලයක් තියෙනවා. සබ්බපාපස්ස අකරණං ගුණේ ලැබෙන්නේ ඒක තමයි ආජීව අෂ්ටමක සීලය. එහෙනම් මේ අදි සීල දෙන්නේ බුදුහාමුදුරුවෝ මොකටද? අදි සීල දෙන්නේ අර සංකල්පී අකුසල් දෙක. ඒ කියන්නේ අභිජ්ජා ව්‍යාපාද. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියේ දෛනිකව පෝෂණය වෙන ඒවා අඩුකරන්න දීපු ශික්ෂාපද තමයි අදි සීලයේ තියෙන්නේ. දැන් උපසම්පදා සීලයේ තමයි මේක ඉහළින්ම තියෙන්නේ. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ දේවල් තියෙනවා. මේ උපසම්පදා සීලයේ තියෙනවා ගිහින්ට කියන්නත් තියෙන එකක් ධර්මයේ තියෙන වැරද්දක් කියලා. මොකද මේක වැරද්දක් නේ. ඒගොල්ලන්ට ඉන්නේ මේක වැරද්දක් නැති දෙයක් කියලා. ඌවත් බලපානවද නිවන් දකින්න කියලා? ඒ කියන්නේ තමන්ගේ පඬිතකමටනේ ඔක්කොම තේරෙන්නේ. ඒතර ගිහි පඬිතකමට එහෙම එකක් වෙන හින්දා එහෙම සිල්පද කියන්නේ නැහැ. උනන් මම උදාහරණයක් විදිහට මෙහෙම දෙයක් කියආ දෙන්නම්. මේක මේ තමන්ට තේරුම් ගන්න. ඒ වගේ ඒවා සිල් ගත්ත වෙලාවට ආරක්ෂා කරන්න මහන්සි වෙනවා නම් තමන්ටත් යහපතක් වෙනවා. දානි දිහිම දැන් බුදුහාමුදුරුවෝ පෙන්නවා පැවිදි ශ්‍රාවකයන්ට දැන් මේ මම මේ කතා ස්වරූපය කියන්න ශික්ෂාපද නෙමෙයි. දැන් හාමුදුරුවරුන්ට කවුරු හරි කෙනෙක් අපි හිතමු පේර ගෙඩි නැහන අඹ ගෙඩි දෙකක් උපාසකම් එක්ක හරි මාත් එක්ක හරි පාරේ වඩින හාමුදුරු කෙනෙකුට ගෙනිහිල්ලා අත් දෙකේ තියාගෙන නැහන වට්ටියක තියාගෙන මේ අඹ ගෙඩි දෙක ඔබ වහන්සේට මම අඹ ගෙඩියක් පූජා කරනවා මේකෙන් එකක් ගන්න කියලා හාමුදුරන්ගේ අර මේ අඹ අයිතිකාරයා කියනවා හාමුදුරුවන්ට. දැන් ඒකේ එක අඹ ගෙඩියක් ලොකුයි, එක අඹ ගෙඩියක් පුංචි. නැත්නම් එකක් හොඳට ඉදිලා අනික ඉදිලා නැහැ. දැන් හාමුදුරුවන්ට කියන්නේ අඹ අයිතිකාරයා මොකද්ද? ඔබ වහන්සේ මේකෙන් කැමති එකක් ගන්න. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒක ගන්න එපා. එහෙම දුන්නොත් ගන්න එපා. ඒ ගන්න එපා කියන්නේ ඇත්තටම මේ වෙන හානියක් නෙවෙයි. අර හාමුදුරුවන්ගේ දැන් හාමුදුරුවෝ රහතන් වහන්සේ නම් කමක් නැහැ. නමුත් රහතන් වහන්සේට වුණත් ඒ බුදුහාමුදුරු දෙන අනුපිළිවෙල ගෙනියන්න වෙනවා පස්සේ. දැන් බුදුහාම මේ හාමුදුරුවෝ
තවදුරටත් මේ සීල සමාධි ප්‍රඥා වඩමින් ඉන්න කෙනෙක් නම් දැන් නිකන් හිතන්න හාමුදුරුවන්ගේ කැමැත්තෙන් ගත්ත පොඩි දැන් පොඩි අඹ ගෙඩිය අතින් ගත්තා. ඒ අර කිව්වනේ කැමති එකක් ගන්න කියලා. දැන් පොඩි හාමුදුරුවන්ට එතකොට හිතෙන්නේ මොකද්ද පොඩි එක ගන්න නෑ මේ ලොකු අඹ ගෙඩිය ඒ අයට හොඳයි මට මේක ඇති කියලා ගන්නවා. හැබැයි හාමුදුරුවන්ට වැඩි දුර අඹ ගෙඩිය එහෙම අරගෙන වඩින්න බෑ. වැඩිදුර වඩින්න දෙන්නේ නැහැ. කවුද මාර්යා? මාර්යා ගොළොප්පම් කරනවා ඊගා. මොකද්ද ගොළොප්පම? අනේ ඒ දායක මහත්තයා ඒ දායක නෝනා බලාපොරොත්තු වෙන්න ඇත්තේ මම ලොකු අඹ ගෙඩිය ගනී කියලා. දැන් ඒ නෝනා දුකෙන් යනවා ඇති. මේ හිතෙන්නේ කාටද? අර අඹ ගෙඩිය තෝරපු හාමුදුරුවන්. දැන් මේ ඉන්නේ මොකද්ද හාමුදුරන්ගේ සංකල්පනාවලට? බැලුවම කරුණා මෛත්‍රිය තමයි පිටින් පේන්නේ. නමුත් සත්‍ය ලෙස ඉන්නේ මොකද්ද ව්‍යාපාදී? ඒ ගැන ඒ ක්‍රියාව සම්බන්ධව අකමැත්ත. මම මේක නොකරනම් කියලා හිතෙනවා. ඔන්න ඒ වගේ. දැන් බලන්න ඔය වගේ සියුම් තැන්. මේ සියුම් තැන් තමයි ඔය උපසම්පදා සීලෙන් හුඟක් වහලා තියෙන්නේ. ඉතින් එච්චර ගැඹුරු දෙයකට නෙමෙයි මේ පින්වතුන්ට බුදුහාමුදුරුව පෙන්වන්නේ. සරලව අෂ්ටාංග සීලිය සමාදන් වෙන්න, ඒක රකින්න පුරුදු වෙන්න. එදාට එහෙම කරනකොට එදා භාවනාව කරන්නත් පුළුවන් අපිට. දැන් භාවනාව කරත් නැතත් ඔය චර්යාව ගෙදරදී හෝ ඉදිරියේදී හෝ කරන භාවනාව දියුණු වෙන්න හේතුවක් වෙනවා. ඒකින්ද මේ අටසිල් රැකීම ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් වෙලාවට. හැම වෙලේම අටසිල් රැකින්න ගිහිල්ලා නිකන් අමාරු වැටෙන්නත් යන්න එපා. ඒවා නිකන් බොරු කතා වෙනවා. ගිහියෝ ගෙදර ඉඳලා අටසිල් රකින්නවා කියන්නේ රඟපෑම. එහෙනම් බැවිදි වෙන්න ඕනේ විදිහට. මේ ගිහිතාවකයට කියපුවා කරන්න. ගෙදර ඉඳලා නිකන් මහාන වෙන්න යන්නේ. එහෙම රාවකේ නෑ බුදුහාම. ඉතින් දැන් ඒ වගේ தත්ත දැන් මං කියා දුන්නා. දැන් මේ කියා දුන්නේ සීලය කොහොමද අපි ගෙනියන්නේ? ඒවා උදව් වෙන්නේ කොහොමද? දැන් අර මාරපාක්ෂික ධර්ම ගැන කිව්වා. මාරපාක්ෂික ධර්ම ගැන තව විස්තර ඕන තරම් අර ඉන්ටර්නෙට් වල බලා ගන්න. අර සතිපට්ඨානී ආනිසංශ ගැන මට කියනවා කියලාත් මං කිව්වා. නමුත් YouTube වල තියෙනවා කෙලින්ම සූත්‍ර කියන්නේ දේශනා තුනක් පිළිවෙලට අහන්න. medamawatha.lk වල සතිපට්ඨානය ආනිසංශ කියලාම ඇති. ටිකක් හොයා ගන්න අපහසු වෙයි ඕවා. ගොඩාක් එක එක කොටස් තියෙන හින්දා. නමුත් ටික ටික උත්සාහ ගන්නවා තමන්ට ඕන ධර්ම කරුණ හොයා ගන්න හැකියාව ලැබෙයි. මම හිතන්නේ දැන් කාල වේලාවක් ගිහිලා ගොඩක් තියෙනවා. අපිටත් අද වෙන වැඩසටහන් ටිකකුත් තියෙන නිසා දැන් මේ වැඩසටහන් මාලාවේ අවසානයේ ඉතින් හැම දිනාටම ඒ පුරුදු වෙච්ච භාවනාව ඔතනින් නවත්තන්න නැතුව නිමෙස් වල ඉඳගෙන ඒ වගේම කරටි ආරක්ෂා කරන ගමන් මේ කරන්න පුළුවන් මට්ටම දක්වා තමන් හැම වෙලාවෙම මහන්සි වෙලා සකස ගන්න. ඊට පස්සේ නිරායාස භාවනාවක් විදිහට ඉදිරියට ගෙන යන්න පහසුවක් ලැබෙවි. භාවනා සම්බන්ධ මොනවා හරි ඔය කරන්නේ වැ ගැටලු තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන් විදිහකට එතකොට ඒවට විසඳුම් දෙන්න පුළුවන්. අහනවා නම් ඉතින් මැසේජ් එකක් දෙනවටත් වැඩිය මම හිතන්නේ අපේ ටෙලිෆෝන් අංකෙත් තියෙනවා. හැබැයි ටෙලිෆෝන් අංකේ අන්තර්ජාලය හරහා අපිට කතා කරන්න පුළුවන් එකකින් විදිහකට කතා කරන්න කතා කරොත් මොකද හේතුව අපිට හැම වෙලෙම සිග්නල් නැති වෙන්න පුළුවන් වෙන වැඩ තියෙන්න පුළුවන්. ඒ එහෙම කතා කරලා තිබුණා අපිට පහසු වෙලාවක නැවත අහපව කෝල් ගන්න පුළුවන්. මේ ක්‍රමයට ඔය ගැටලු निराකරණය කර ගන්න. එහෙම කරගෙන ඉදිරියට භාවනාව ගෙනියන්න හැම වෙලේම මේ මතේ තියෙනවා. මේ අදහස තියෙන්න ඕනේ. Taman තනියෙන් භාවනා කරනවා නෙවෙයි, Tamanට උපදෙස් දෙන්න කෙනෙක් ඉන්නවා. උපදෙස් ගන්න පුළුවන් කියන මතේ ඉන්න, නැත්නම් භාවනාව බය වෙලා ඔය අල්ලපු ගෙදර මිනිස්සුයන් උපදෙස් ගත්තොත් ඔයගොල්ලන්ට භාවනාව දියුණු කරන්න බෑ. ඒක තමයි වෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් හැම වෙලේම
ඒ විදිහට ඉදිරියට කරගෙන යන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ දේශනා මාලාව අවසන් කරනවා. මොනවහරි තව දෙයක් අහන්න එහෙම තියෙනවා නම් කියන්න. අවසරයි ස්වාමීන් වහන්ස, ලෝකෝත්තර සම්මා දිෂ්ටිය ගැන YouTube එකේ දීලා තියෙනවා ස්වාමීන් වහන්ස, මට සාමයේ ගොඩක් පැහැදිලි මදි. අනේ ඉතින් පැහැදිලි, ඒක පැහැදිලි වෙන්න ලෝකෝත්තර වෙන්න එපා. මට පැහැදිලි නෑ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය තියෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන පරිදුත්තුන් ආමඳුරු දේශනා කරලා තියෙනවා සම්මා දිට්ඨිය කියලා සූත්‍රයක්. ඒ සම්මා දිට්ඨි සූත්‍රයේ බණ මම හිතන්නේ YouTube වල නැත්නම් වෙන වෙබ් එකේ ඇති, YouTube වලට ඔක්කොම දාලා නැහැ බණ මම හිතන්නේ. සම්මා දිට්ඨි සූත්‍රය බල අහන්න. ඒකේ තියෙන සම්මා දිට්ඨියේ ලක්ෂණ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. සක්මන් භාවනාව පුහුණු කිරීමට පටන් ගැනීමට පෙර භාවනාවක් නොකරන සාමාන්‍ය වෙලාවකදී හුස්ම ගැන අවධානය සිටීමට පුරුදු විය. එය නිරායාසයෙන්ම සිදුවන තත්ත්වයක් තිබිණි. දැන් පත්තුලට අවධානය තබාගෙන සක්මන් කරන විට ඒ අතරම හුස්ම නිරායාසයෙන් අවධානය පිහිටවන බව දැනේ. හුස්මට අවධානය යෑම වළක්වා ගත යුතුද? දැන් ඉස්සර ඉඳලා එහෙම හුස්ම ගැන අවධානයෙන් ඉඳලා නිරායාසයෙන් හුස්ම අවධානය වෙනවා නම් සක්මන් කරනකොට හුස්මට අවධානය ගියාට ඒක වළක්වන්න මහන්සි වෙන්නත් එපා, පවත්වන්න මහන්සි වෙන්නත් එපා. කමඨාණේ ඉඳ මහන්සි වෙන්න. අනික එවැනි තත්ත්වයක් තියෙනවා නම් අනිත් නිකන් ඉන්නකොට ඔය බණ අහන වෙලාවේ බණක් ඇහෙන ගමන් මනක් ඇහෙන ගමන් අර හුස්ම ගැන අවධානයෙන් ඉන්න. ඒක අවධානයෙන් ඉන්න කියන්නේ අමුතුවෙන් බලෙන් එපා, තේරෙන එක ඇති, තේරුණාම ඇති. ඒක තමයි අවධානය කියන්නේ උතෙන්දි. ඒ වගේ අනිකුත් කටයුතු දැන් වාහනයක යනකොට වෙනත් වැඩක් කරනකොට එහෙම තේරෙනව නම් ඒකේ ඉන්න. හුඟක් අයට පහුවෙන්න පහුවෙන්න ඔය සක්මන් භාවනාව සිදු කරා අවසානයේ කයි දැන් එක එක ඒවා දැනෙනවනේ ධාතු ස්වරූපවල විදිහට. ධාතු ස්වරූපවල මූලය තියෙන්නේ කොහෙද? ආස්වාස පාස්වාස. කාය සංස්කාර කියන්නේ ආස්වාස පාස්වාස. ඒක හින්දා මේක තමයි වැඩිපුරම අවසානයේ දැනෙන්නේ. ඒක හින්දා ඔතන ගැටලුවක් කරගන්න එපා. ඒ ගැන අවධානය කියලා බලෙන් මොකක් කරන්න යන්න එපා. ඒ දැනීම තුල අනික් වැඩේ කරන්න ඒක ඇති. සක්මන් කරත් ඇති. ඇවිද්දත් ඇති. ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව කරන අතරතුරදී අකමැති සිද්ධියක් සිහිපත් වූ විට කුමක් කළ යුතුද? කාරුණිකව පහදා දෙන්න. තේරුවන් සරණයි. අකමැති සිද්ධියක් දැන් අකමැති සිද්ධියක් භාවනා කරනකොට නෙමෙයි, පාර යනකොට අකමැති සිද්ධියක් මතක් වෙනවා. මතක් වෙනවා කියන්නේ ඒක නෙවෙයි වෙන්නේ. සිද්ධියක් වෙනවා කියන්නේ දැන් ඒ වගේ එකක් වෙන්න ඕනේ. දැන් සිද්ධියක් වෙනවා නම් අකමැති දෙයක් වෙනවා. දැන් තමන්ට කවුරු හරි මූණට ගෙල ගහනවා නම් ඒක අකමැති. දැන් පාරේ යනකොට කවුරු හරි මූණට ගෙල ගහනවා නම් ඒ අකමැති සිද්ධියක් වෙලා ඉස්සර ගෙල ගහපු එකක් මතක් වෙනවා නම් නැත්නම් තමන් අනුන්ට ගෙල ගහපු එකක් මතක් වෙනවා නම් දැන් අකමැති දේ මතකයට එන එකක් වර්තමානයේ අකමැති සිද්ධියට මුහුණ දෙනවා කියන එක තව එකක්. දැන් මෙයා ඔය කියන එකේ ආර්ථය මොකක්ද ගන්නේ? මතකයට එනවා කියන එකද සිද්ධියක් වෙනවා කියන එකද භාවනා කරනකොට? ආයි කියන්න ප්‍රශ්නේ එතකොට අල්ලගන්න පුළුවන්. සක්මන් භාවනාව කරන අතරතුරදී අකමැති සිද්ධියක් සිහිපත් වූ විට කුමක් කළ යුතුද? එසේම පතුලට දැනීමකට අකමැත්ත. හරි, දැන් පැහැදිලිනේ. අකමැති සිද්ධියක් වෙනවා නෙවෙයි සිහිපත් වෙනවානේ. ඒ කියන්නේ ඒ අකමැති සිද්ධිය වෙලා තියෙන්නේ වර්තමානයේ නෙමෙයි අතීතයේ. දැන් අතීත දේ එනවා,
ඒ ආවට ඒක ගණන් ගන්න නැතුව පතුල නෙවෙයි කරපු භාවනාව කරන්න. ආන්නේ තැනදී අකමැති දේ නවත්තන්න මහන්සි ගත්තෝ. අනේ මට මේව මතක් වෙන්න ඕන නෑ, ඒක මේ නිකන් කිල්ලට අහු වෙන වැඩ කියලා හිතුවොත් ආන්නේ ඒක තමයි නරක. තේනවා? ඒක තමන්ගේ පිරිහීමක් කියලා හිතන්නත් එපා. ඒ අකමැති දේ හරි කැමති දේ හරි මතක් වෙච්ච එක නැති කරන්න උත්සාහ ගන්නත් එපා. හරක වගේ ඇවිදින්න. සතිය අමුතින් තියන්න දෙයක් නැහැ, ඇවිදීම කරන්න. එහෙම නැත්නම් තමන්ගේ පරණ නැහැදිච්ච කන් ටික මතකයට එන්න පටන් ගන්නවා දිගට. ඕක නවත්තන්න ගියෝ එනවා වැඩි. ඔය අකමැති කියන්නේ තමන්ගේම පරණ නැහැදිච්ච කන් ටික. ඔය කියන භාෂාවෙම තියෙන. දැන් භාවනා කරනකොට ඒක තමයි වෙන්නේ. දැන් රඟපාන්න බෑ අපිට, ඉස්සර සිද්ධියක් වෙනවා. එතකොට ඒක වැරද්දක් නෙමෙයි, ඒක භාවනාවේ දියුණුවක්. එහෙම අකමැති ඒවා හරි තමන්ගේ පරණ කුණු ගොඩවල් එන එකත් භාවනාවේ වටිනාකමක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒවා බාර ගන්න ගියොත් තමන් අමාරුවේ වැටෙනවා. මේවා වර්තමානයේ නෙමෙයි, මේවා අතීතයේ ඉතිරි වෙච්ච කුණු. අතීතයේ ඉතිරි වෙච්ච කුණු වලට තමයි ධර්මයේ කියන්නේ ආශ්‍රව. අතීතයේ ඉතිරි වෙච්ච කුණු වලට කියන ධර්මානුකූල නමක් තමයි ආශ්‍රව කියන්නේ. දැන් ඔය ආශ්‍රව කියන જાතිය තමයි ඔය ඉන්නේ. ඉතින් ඒකට එරෙහි වුණොත් තමන් ඒකෙන් ගැලවෙන්න බැරුව එන්න මුලා වෙනවා. ගණන් ගන්න නැතුව අතීත සිද්ධිය මතක් වෙන එක නවත්තන්න නැතුව භාවනා කරන්න ප්‍රශ්න විසඳෙනවා. එච්චරයි. ආය අමුතුවෙන් සතිය තියන්න, වෙන ඒවා ජප කරන්න, බුදු ගුණ සිහි කරන්න ඕවා යන්න එපා. ඕනේ මොකක්වත් කරන්න ඕනේ. ඔය කරපු කමටහනින්ම ඒ කුණු ගොඩ ගත්තේ. ඒ කමටහනම හරියට කරපුවා ඒ කුණු ගොඩ විනාශ කරලා. ඒ සිද්ධාන්තය භාවිත කරන්න. එතකොට තේරෙන්න ඕනේ හැමෝටම පොදු යෝක, හැමෝටම පොදුයි කියලා මතක තියාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව දිගටම කරගෙන ගොස් සුළු විවේකයක් සඳහා නිසලව හිඳගත් අවස්ථාවේදී ආනාපාන සතිය වැඩිම සුදුසුදැයි කාරුණිකව පහදා දෙන්න. තෙරුවන් සරණයි. දැන් අපි දෙන උපදේශ නම් බලෙන් වඩන්න යන්න එපා. හරියට ඔයගොල්ලෝ හරියට සක්මන කරලා අර සුළු විවේකයේ ගන්න එක ගැටලුවක් නෑ. ඒ විවේකයේ තුල මුලින් කයේ ධාතු ගුණ තේරෙන්න ඕනේ. සක්මන් භාවනාව තුල කයේ ධාතු ගුණ දැනෙන තරමට හරියට භාවනාව අදාගත්තා. එතකොට මේ ධාතු ගුණ වල අවසානයෙන් තේරෙන ධාතු ගුණයක් තමයි ආස්වාස පාස්වාසේ රිද්මය. එකින්ද බලෙන් එතන කරන්න ගිහින් රක්මනක් නැති වෙයි. කවදා හරි ඔහොම ඔහොම යනකොට ඉබේ ආවොත් ආස්වාද පාස්වාදේ නිකන් ඉඳගෙන ඉන්නකොට අර කෙනෙක් කිව්වේ එයා භාවනා කරලා ගත්ත කෙනෙක්. ඒ වුණාට ඔය සක්මන් කරනකොට කවදා හරි රක්මන් කරන වෙලාවෙ හරි ඉඳගෙන ඉන්න වෙලාවක හරි නිකන් දැනුනොත් එතෙන්දී ඒ ගැන නිරීක්ෂණයෙන් ඉන්න. බලෙන් කරන්න යන්න එපා. තමන් බලෙන් කරොන් ගියොත් එතන ආනාපාන සති භාවනාව එක භාවනා ක්‍රමයක්, සතිපට්ඨානෙ තියෙන සක්මන තව එකක්. ওই දෙක පැටලිලා එකක්ව හරියන්නේ නැති තත්වයටපත් වෙන්න පුළුවන්. හරි, තව ගැටලු තියෙනවද? නෑ ස්වාමීන් වහන්සේ, ගැටලු ඉවරයි. එහෙනම් ඉතින් අපි වැඩසටහන මෙතනින් අවසන් කරනවා. අවසන් කරන්න ස්වාමීන් වහන්සේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සංසාර විමුක්තිය ළඟා කර ගැනීමට හා ඒ මඟ කියා දීමට සමත් ස්වාමින් වහන්සේ නමක් වන අතිපූජනීය එල්ලාවල විජිතානන්ද ස්වාමින් වහන්සේ සම්බන්ධ වී කෙරුණු පස් දින වැඩමුළුවේ අවසන් දිනයට අප පැමිණ තිබෙන්නේ පූජ්‍යපාද පන්නිල ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ පූජක කමරුගල්ලේ නන්ද ස්වාමින් වහන්සේගේ අතිවිශාල කැපකිරීමකින්. මීට වසර 32කට පෙර ඇමරිකාවේ ගොඩ නැගුණු මුල් පන්සල් වලින් එකක් වන මේ හියුස්ටන් බෞද්ධ විහාරයේ
ලාංකික නොවන බොහෝ දෙනෙකුට අධ්‍යාත්මික දියුණුව සහ මෙවැනි නියමාසික භාවනා වැඩසටහනක් කර ගැනීමට සුදුසු ඉතා රමණීය පරිසරයක් ගොඩනගා දුනේ ස්වාමින් වහන්සේලාට පළමු අපගේ කෘතඥතාවය පළ කර සිටිමු. තවද විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය බස්නාහුර රාහුල ස්වාමින් වහන්සේගේ මේ වැඩමුළුවට ලැබුණු නොමද අනුග්‍රහය ආශිර්වාදය සදී නිදි ගැනීම කියා නිම කළ නොහැක. එමෙම පූජ්‍ය කරාමිදුලේ සිරිරතන හිමියන්ගෙන්ද මේ වැඩසටහනව සාර්ථක කර ගැනීමට දිනපතා ලැබුණු කරුණාබර සහයෝගය කෘතඥපූර්වකව සිහිපත් කරමු. ගිහි ජීවිත ගත කරන අප හට මේ ජීවිතය තුළදීම සාර්ථක කරගත හැකි භාවනා ක්‍රමයක් අතිපූජනීය එල්ලාවල විජිතනන්ද ස්වාමින් වහන්සේගේ ඉගෙනීමද ලැබීම අපට මහත් භාග්‍යයක් කොට සලකමු. උතුරු ඇමරිකාවේ පැවැත්වෙන මේ ප්‍රථම වැඩසටහන මෙහි ගෙලා වෙත සරිලන පරිදි දින දිවාරය නොබලා අපහට ධර්මය කියා දීමට වෙහෙස මහන්සි වූ උන්වහන්සේට තවදුරටත් මෙවැනි උතුම් සේවයක් කිරීමට ධෛර්ය ශක්තිය නිරෝගී බව චිරජීවනයේ උතුම් තුරුණවරණගේ අනන්ත ගුණ බලයෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමු. අවසානයේ වශයෙන් මේ දින පහ තුළ දානයෙන් පිරිනැමූ සියලු දායක පින්වතුන්ට ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටම අපගේ කෘතඥතාවය පුදකර සිටිමු. ස්තුතියි. හොඳයි, එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.